ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. මේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, ගරු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමනි, අපට ලැබෙන ඉතා සීමිත කාලය නිසා මේ ප්‍රශ්නට පිළිතුරක් දෙන්න කාරුණිකව. විශේෂයෙන්ම ගම්පල සහ කඩුගන්නාව, ඒ වගේම තමයි වයඹ පළාත සහ මධ්‍යම පළාත, ඒ කියන්නේ අලදෙණිය සහ පොල්ගහමුල, මේ ප්‍රධාන මාවත් දෙක අතිශය මහනුවරට වැදගත් වාහන තදබද ඉවත් කිරීම වෙනුවෙන් මං අහන්නේ. අපි දන්නවා මේ ආර්ථික තත්ත්වයේ ප්‍රශ්නේ, ඇත්තරම අපට ඔබතුමාගේ අනාගත සැලසුමකට ඇතුළත් කරලා නැද්ද? මේ මහනුවර තදබදේ ඉවත් කිරීම සඳහා ප්‍රබලතම ක්‍රියාමාර්ග දෙකක් තමයි ගම්පොළ සහ කඩුගන්නාව යාකරන මාර්ගය. ඒක ඉතාම අබලන් තත්ත්වයේ තියෙන්නේ. ඊළඟ එක අර මම කියපු අලදෙණිය පොල්ගහමුල මාර්ගය, මේ දෙක සම්බන්ධයෙන් ඉදිරි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමාට අවබෝධයක් තිබෙනවද? ඒ පිළිබඳව මොකද්ද ඔබතුමාගේ පිළිතුර? අවබෝධයක් තියෙනවා. කඩුගන්නාව නාය යන ස්ථානයට මෙහේ අතුරු මාර්ගයක් කිලෝමීටර් 2ක විතර සකස් කරලා තියෙනවා. මේ ගලවිදපු ස්ථානයට උඩින් ඒ ස්ථානයේ අපි වාර්තාවක් ඉල්ලලා තියෙනවා මේ කෙටි කාලයක් තුළදී පටන් ගන්න. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් මහනුවරට හදලා තියෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න බෑ. මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කෝටි 3000ක ලෝක බැංකු ආධාරය යටතේ පටන් අරන් තියෙනවා. ලෝක බැංකු එකඟ වෙලා තියෙනවා ඩිජිටල් ස්මාර්ට් සිටි එකක් බවට මහනුවර නගරයේ පරිවර්තනය කරන්න. ඉලෙක්ට්‍රික් බස් 200ක් දීම සඳහා සාකච්ඡාව මම ලෝක බැංකුව සමඟ ආරම්භ කරලා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම අත්සන් කළාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙයි මේ ටික ලබා ගන්න. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ තොරව කිසිම ව්‍යාපෘතියකට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක ඔබතුමා දන්නවා. විෂයානුබද්ධ අවබෝධයක් තියෙන කෙනෙක් විදියට දැන් ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ දිනවල අපේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ජපානයේ සංචාරයක යෙදෙනවා. මේ නතර වෙලා තියෙන ව්‍යාපෘති ටික ආරම්භ කිරීම සඳහා මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ. බුද්ධික පතින්න මැතිතුමා අමහන ප්‍රශ්න. වනජීවි වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය. Watching the Life Traveler Channel.